ස්වාමීන් වහන්සේ යහපත් දෙවියන් වහන්සේ අද දවසේ ඔබ ඉදිරියේ දෙවියන් වහන්සේගේ වචනේ නැවත කතා කරන්න පිණිස මම මේ අවස්ථාව උදා කරගත්තා. ඉතින් දෙවියන් වහන්සේගේ වචනේ ඔබගේ ජීවිතේ දේව ආශිර්වාදයේ රැගදී ඒ ආශිර්වාදයේ තුල තිබෙනා විශේෂ කාරණාව තමයි ඇදහිල්ල කියන කාරණාව. ඒ ඇදහිල්ල ඔබගේ ජීවිතේ වර්ධනය කරන පිණිස අද දවසේ ඔබ ඉදිරියේ කතා කරන්න යන අවදේ වචනේ උත්පත්ති පොත 22 පරිච්ඡේදයේ 14 වෙනි පදය. 22 පරිච්ඡේදයේ 14 වෙනි පදය. එනවා ඒ පදේ කියනවා ආබ්‍රාම් ඒ ස්ථානෙට යෙවවා ඊරේ යන නාමය තැබුවේය. මෙසේ ස්වාමීන් වහන්සේ කන්දේදී සපයා දෙනු ලබන්නේයි අද දක්වා කියති. මෙතන මම මේ 14 වෙනි පදේ ඔබ ඉදිරි කියනවා කාරණාව තමයි යෙහෝවා නැත්නම් යහවේ කියලා කියනවා නැත්නම් යෙහෝවා කියලා කියන්න පුළුවන්. යෙහෝවා ඊරේ කියන යෙදුම. ඒවා ඊරේ කියන එක අපි හැම වෙලෙම පාවිච්චි කරනවා ගායනාවලට දේනස ප්‍රශංසා කරන මොහොතේ. ඒකේ තේරුම තමයි ස්වාමීන් වහන්සේ සියල්ල බලාගනි කියන එක තමයි ඒකේ සැබෑ අර්ථය. නමුත් අපේ වචනේ තිබෙනා වූ කාරණාව තමයි සපයනවා කියලා. ස්වාමීන් වහන්සේ සියල්ල සපයයි කියන එක නෙමෙයි අරි පරිවර්තනය. ස්වාමීන් වහන්සේ සියල්ල බලාගනි. ඉතින් ඔබ 22 වෙනි පරිච්ඡේදය දන්නවා ආබ්‍රාම් තමගේ එකම පුතා ඊසාක්ව පූජා කරන්න ගිය අවස්ථාව. මේ අවස්ථාව මෝරියා කියන කන්දර තමයි දෙවියන්ාසියව මග පෙන්වන්නේ පූජා කරන පිණිස. ඊසාක්ව උදේ වහන්නට කීකරු වෙලා තමගේ පුතා එකම පුතාව කියලා පූජා කරන්න ගෙනිනවා. ඒ ගෙනියට මොහොතේදී ඒ කන්ද, ඒ කියන්නේ මෝරියා කියන කන්ද තමයි තෝරාගත්තේ දෙවියන්ාස විසින්. තෝරාගත්ත මෝරියා කියන්නේ තෝරාගත්තා වූ දෙවියන්ාස විසින් තෝරාගත්තා වූ කන්ද. එතකොට එතනට ගිය වෙලාවේ ඊසාක්ව පූජා කරන මොහොතේ ස්වාමීනාසෝට කතා කළා. ඊට පස්සේ ස්වාමීනාස බැටළුවෙක් ඒ ස්ථානේ තබන දිහා බල දකිනවා ඊසාක්ව නිදස් කරමි. ඒක ඔබ ඒ පරිච්ඡේදය දකින්න පුළුවන්. ඉතින් ඒගොවා ඊරේ කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ සියල්ල බලා ගනි. ස්වාමින් වහන්සේට බැටළුවා සැපීම පමණක් නෙමෙයි, එතන විශාල එළිදරව්වක් තබලා තිබෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කුරුසියේ මරණය ඒ ස්ථානයේ තමයි සිදුවෙන්න තියෙන්නේ. එතකොට මේ දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ කන්ද මේ මෝරියාගේ තමයි මේ ස්ථානයේ ආබ්‍රාම් කියන්නේ ඒගොවා ඊරේ කියලා. මොනාද දෙවියන් වහන්සේ බලාගත්තේ? එතකොට ස්වාමීන් වහන්සේ සියල්ල බලාගනිනේ නම් මේ මොනාද දෙවියන් වහන්සේ බලාගත්තේ? මේ පොළවේ සියල්ලන්ගේ පාපකමාව ස්වාමීන් වහන්සේ බලාගත්තේ එතන. ඒ මොරියා කන්ද තමයි අපි කියන්නේ එලා ගොල් කතා නැත්තම් එලා කල්වාරි කන්ද කියලා කියන්නේ. ඉතින් ඒ ස්ථානේ ස්වාමීන් වහන්සේ මිනිස්යාගේ සියලු පාප උන්වහන්සේ බලාගත්තා වූ තැන එතන. අපගේ පාපට කමාව හම්බුනේ ඒ ස්ථානයේදී. දොඩියෝවා ඊරේ කියන මොහොතේදී තව ආකාරයක් කියනවා නම් දෙවියන් වහන්සේ අපගේ ජීවිතේ සියල්ල බලාගෙන අපි කලබල වෙන්න ඕනේ නැහැ. අපි කලාන්ත වෙන්න ඕනේ නැහැ. හේතුව මගේ පාපයම උන්වහන්සේ බලාගත්තා. ජීවිතය දීලා කුරුසියේ ඉල්ලීලා උන්වහන්සේ මගේ පාපයම දරාගෙන බලාගත්තා නම් පාපේ උසුලාගෙන මාව බලාගත්තා වූ දෙවිඳු සියල්ල බලාගත්තා කර. එසේ කරා වූ දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයේ හිඟකමක්, ඔබගේ ජීවිතයේ වේදනාවක්, ඔබගේ ජීවිතයේ අඩුපාඩුවක් යන මොහොතේ උන්වහන්සේ බලා නොගනීද? උන්වහන්සේ ඔබගේ සියල්ල බලාගනි. එනිසා ඔබ කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ ඒ සියල්ල බලා ගන්නා වූ යෙහෝවා ඊරේ, ඒ දෙවිඳුන් කෙරෙහි විතරක් ඔබගේ ඇස් දෙක තබා ගන්න. ඒ කුරුසේ ස්වාමීන් වහන්සේ කෙරෙහි ඔබගේ දිනෙත් තබාගෙන සිටින් ඇදහිල්ල ස්වාමීන් වහන්සේ තබන ආබ්‍රාම් ඇදහිල්ලෙන් තමගේ පුතාව දෙන්න ගියා. ඔය ඇදහිල්ලෙන් දෙවියන්සන්ට කීකරු වුණා. එවිට ස්වාමීන් වහන්සේ ඌට එළිදරව් වුණා. ඒ වෙලාවේ තමයි ඌ කියන්නේ යෙහෝවා ඊරේ කියන එක. ඒතර මා යෙහෝවා ඊරේ කියලා මං ගායනා කරනවා නම්, යෙහෝවා ඊරේ කියලා කියනවා නම් මගේ මනසේ තියෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ සියල්ල බලාගනි. ඒක මගේ මනසට ආව නම් මම කවදාවත් කැළඹෙන්නේ නැහැ, වැටෙන්නේ නැහැ. හැමදාම දෙවියන්ස තුල ප්‍රීතියෙන් සිටිනවා. සමාදානෙන් ආශිර්වාදයෙන් සිටි. එනිසා ප්‍රේමවන්ත සෙනඟ මම අද ඔබට කියන්න කැමති, ඔබගේ ජීවිතය සියල්ල බලාගනි. ඔබගේ පාපය බලාගත්තා වූ දෙවිඳුන් උන්වහන්සේ ඔබගේ ජීවිතයේ අනාගතයේ හැමදේම සියල්ල බලාගනි. කැළඹෙන්න එපා. දෙවියන්වහන්සේ තුළ ස්ථීර වෙන්න, ඇදහිල්ලෙන් ඉන්න, දේවාණ්ඩට කීකරු වෙලා ඉන්න. කීකරු වුණොත් පමණයි යෙගව හීරේ කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඉන්දියාන සුබෝමි වචන තුළින් ආශිර්වාද කරයි. මේ මොහොතේ මම ඔබ වෙනුවෙන් යාඥා කරනවා. සර්ව බලධාරී දෙවිඳුනි,
ඔබවහන්සේ ගවහිර සියල්ල බලා ගන්නා උදවියන් වහන්සේ මගේ පාපය ඔබවහන්සේ උසුලා ගත්තා මා වෙනුවෙන් කොඩි වුණා ඔබවහන්සේ මා වෙනුවෙන් බඩ වෙන්දා එහෙම දීලා මට ගැලෙයිම දුන්නා උදවියන් වහන්සේ මේ මොහොතේ මේ පණිවිඩය අසාගෙන ඉන්න උසියල්ලන් කෙරෙහි මේ කරුණාව නිදාස් කරමි ඔවුන්ගේ ජීවිතේ ඔබවහන්සේ ඔවුන්ගේ කාරුණු කාරණා සියල්ල ඔබ බලා ගන්නා උදවියන් වහන්සේ එකිනෙකන ආශිර්වාද කරන්න මේ පණිවිඩය අසමින් අලුත් බලාපොරොත්තු කොන්තුල පැමිණෙන්න ඕන කියලා මම යහත්ිනා ආලේප කරලා ආශිර්වාද කරන්න යේසුස් වහන්සේගේ සර්ව බලධාරී නාමයෙන් ආමෙන් ආමෙන් දෙවියන් වහන්සේ ඔබ ආශිර්වාද කරන්න.